හදවතින්ම අවංක වෙලා විහිළුවටවත් බොරුවක් නොකිය අත ඇතිබ්බ හැම අන්තිම සතෙත් එයාගේ සතුට වෙනුවෙන් වියදම් කරලා පනටත් වැඩි ආදරය කරපු එයා මාව එකපාරම දාලා ගියාම මොකද හිතුනේ නිකං ඔලුවේ හරිමැදට පොල්ලකින් ගහලා මාව කරකවල අතහැරිය වගේ දැනුණා ඊළඟට මොකද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි වුණා කර ගියා ගන්න දෙයක් තේරුම් ගන්න බැරි වුණා කන්න බොන්න බැරි වුණා සමාජයේ යාළුවන්ට මුණ දෙන්න බැරි වුණා ජීවිතයේ තිබ්බ හැම හිණයක්ම එයාත් එක්ක දැකපු නිසා එයා නැතුව කිසිම හිණකින් වැඩක් නැහැ කියලා හිතුණා මේ ගැන එයාට කොච්චර කිව්වත් එයාට ඒක තේරුම් ගන්න බැරි වුණා අන්තිමට එයාට ඒක තේරුම් කරන්න කොහොමද කියන එක මට තේරුම් ගන්න බැරි වුණා මුළු ජීවිතේම මහා කාලකන්න හිස්කමකින් පිරීලා ඔලුව කුරුවල් වෙලා සසර කලකිරිලා මට මාවම එපා වෙලා එයා නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතන තරමටම මම අසරණ වුණා පුදුම වෙන්න දෙයක් නැහැ ඒක සාමාන්‍යයි ප්‍රශ්නය සංකීර්ණ වුණාට උත්තරේ සරලයි ස්මයිල් හිනා වෙන්න එච්චරයි ඇත්ත ජීවිතය දරා ගන්න අමාරුම ප්‍රශ්නයක් තමයි විරහව කියන්නේ ඒකේ තරම්ම ගැඹුරු වේතනාවක් මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම විතරයි එයා වෙනස් වුණා ඉතින් එහෙනම් මමත් හිනා වෙලා එයාට බයි කියලා ජීවිත අලුතෙන් පටන් ගත්තා මේ ලෝකේ ආදරය වෙනුවෙන් හදපු ලොකුම සිහිවටින ඉන්දියාවේ ටච් මහලලු පනමගේ ආදරය කරපු බිරිඳ මැරුණම එයා මතක් වෙන්න සහජාන් ටච් මහල හැදවලු ආයේ කවදාවත් කාවවත් බඳින්නේ නැහැ කියලා මොන්ටාස් මැරෙන මොහොතයාගේ ඔලිව අත තියලා පොරොන්තුනාලු හැබැයි මොන්ටාස් මැරිලා මාස දෙකක් යද්දී සහජාන් මොන්ටාස්ගේ නංගිවම කසාද බැන්දලු ඉතින් ආදරේ ප්‍රතිමූර්ති හැම කළාන ඔයාගේ ප්‍රේමය මට මෙහෙම කරයි කියන එක ගැන තවත් කවර කතාද හිනත් යනව නේද ඉර පායන නම් හඳ හැංගෙන්න ඕනේ එනිසා ගිය කෙනාට යන්න දීලා පරණ අලු හිතින් පිහිතාලා මම මගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා ගමනක් යනකොට තමන් යන්නේ වැරදි පාරක කියලා දැනගත්තම මොකද කරන්න අනේ වෙච්ච දෙයක් කියලා නැවතිච්ච තැන නැවතිලා ඉන්නවද ආයේ හරි පාර හොයාගෙන හරි පාරට යනවද ගියේ වැරදි පාරේ කියලා දැනගත් එකත් ලොකු දෙයක්නේ දැන් තියෙන්නේ thank you so much කියලා hina වෙලා bye කියලා හරි පාරට යන්න උස්සන් යන මල්ලේ බරාඩු වුණාම ඉක්මනට අපිට ඒ ගමන යන්න පුළුවන් දැන් පරිස්සම් කරන්න කෝල් කරන්න වියදම් කරන්න බලාගන්න කෙනෙක් නැහැ සරලවම කිව්වදින් බරක් නැහැ සහල්ලුයි සනීපයි ඉතින් hina වෙන්න ඕනේ දැන් ඉතින් full time මට මහන්සි වෙන්න තියෙන මං ගැන විතරයි මම කරපු කැපකිරීම ඒ අවංකකම ඒ ආදරය ආය මතක් කළාම මට ඇත්තටම හරිම සතුටුයි ඒකට දුෂ්ට වෙලා මාව දාලා ගියපු ඔයාට මිසක් මට නෙවෙයි පාඩුව ඇත්තටම ඔයාමට ආදරය කරා නම් ඔයාට බෑ මාව දාලා යන්න මට නැති වුණේ මට ආදරය කරපු කෙනෙක් නෙවෙයි මට ආදරය නොකරපු කෙනෙක් හැබැයි ඔයාට නැති වුණේ ඔයාට පණමගේ ආදරය කරපු කෙනෙක් ඉතින් කවුද දුක් වෙන්න ඕනේ කියලා කවුද සතුට වෙන්න ඕනේ කියලා මම මගේ හිතට හැමතිස්සම මතක් කරලා දෙනවා අපි කාට හරි වෛර කරනවා කියලා කියන්නේ අපි වහ බීලා වෙන කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා වගේ දෙයක් යනායට සතුටින් යන්න දෙන්න ආදරය කරපු කෙනාට සතුටින් සුබ පතන්න ඔයා ගැන තියෙන අවසාන මතකයත් සොඳුරු ලස්සන මතකයක් බවට පත් කරන්න මම අන්තිමට තීරණය කරා ආදරය කියන්නේ හිනාව දයාව ඉවසීම කරුණාව බව ඔයාට දැනින් අරින්න
මම ඔයාට දක්වපු ආදරය සහ කරුණාව මතක් වෙනකොට අවුරුදු ගානකට පස්සෙත් මට සැනසීමක් දැනෙන්න මං ඔයාට hina vela ආදරෙන් සමුදුන්නා. ගින්දරට පිච්චනව කියලා හරියටම දැනගන්නේ පිච්චුනාම විතරයි. ඊට පස්සේ ආය අපි ගිනි පෙට්ටියක සෙල්ලම් කරනකොට හරි පරිස්සම්. ලොකු ලොකු ගිනි වලින් බැරි නම් අඩුම ගාන ගෑස් ලිපේ රස්නට හරි පොඩ්ඩක් පිච්චිලා තියෙන්න ඕනේ. මේ වෙච්ච අත්දැකීමට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. දැන් ඉතින් ආදරයට ආය මාව කවදාවත් රිද්දන්න බෑ. ඒ ගැන හිතලා මම හැමතිස්සෙම hina වෙනවා. සමහර ලෙඩ තියෙනව එකපාරක් හැදුනට පස්සේ ආය හැදෙන්නේ නැහැ. මොකද ලෙඩේට ඕන කරන ප්‍රතිශක්තිකරණ ඇඟේම නිකම්ම හැදෙනවා. විරහවත් එහෙමම තමයි. එකපාරක් වින්දට පස්සේ ආය කවදා දැනුණත් මුලදි තරමට රිදෙන්නේ නැහැ. ඒ වේදනාවට පපුව හුරු වෙනවා. දැන් අවුලක් නැහැ. ආය බූට් 100ක් උනත් කන්න තරම් මම ශක්තිමත්. මම ෆිට්. කලින් කරපු විභාගයක් ආයෙත් කරද්දි මාර කන්ෆිඩන්ට්. එන ප්‍රශ්න දෙන වෙලාව ඔක්කොම දන්නවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව රෑන්ක් එකක් අහලා පාස් වෙන්න පුළුවන්. ලව් කියන විභාගෙදි. කලින් කරපු විභාගයක් ආයෙත් කරද්දි මාර කන්ෆිඩන්ට්. එන ප්‍රශ්න දෙන වෙලාව ඔක්කොම දන්නවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව රෑන්ක් අහලා පාස් වෙන්න පුළුවන්. ආදරය කියන විභාගෙදි දැන් මමත් එහෙමයි. ෆුල් එක්ස්පීරියන්ස්. මාව ඒ තත්ත්වයට ගෙනාවා ඔයාට පින් දෙන්න ඕනේ. ආදරය කරපු කෙනාට ඉන්නකන් ආදරය කරන්න දාලා ගියත් කාරුණික වෙන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේ කවදාවත් පසුතැවීමක් නැහැ. ඒක මම දැන් හොඳටම අත්දකිනවා. වතුර භාගයක් පුරවපු වේදිරුවක් දිහා බලලා කෙනෙක් භාගයක් හිස්කිය කියා අඬද්දි අපට සිරි භාගයක්ම පිරීලා තියෙනවනේ. ඒ මදා කියලා හයියෙන් hina වෙන්න පුළුවන් නම් එතනින් එහාට ජීවිතය කියන්නේ මොකක්ද? ඇත්තටම මම බොරුවට ඇඬුවට විරහව කියන්නේ hina වෙන්න ගොඩක් කාරණා ජීවිතයට එකතු කරලා දෙන මාරම හැඟීම. ඔයා තමයි මට ඒක හරියටම තේරුම් කරලා දුන්නේ. මට දැන් නෙවෙයි වයසට ගිහින් මතක් කරද්දි මේ විරහව ගැන. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා දාලා ගිහිපු ඔයා ගැන හිතලා මං කවදාවත් දුක් වෙන්නේ නැහැ. හැම මොහොතකම සතුට වෙනවා. ඔයා මගේ අනාගතයට ලොකු ශක්තියක් මාව තවත් ශක්තිමත් කරා. මම දැන් ආය කවදාවත් අඬන වැටෙන කෙනෙක් නෙවෙයි. ජීවිතේ ලස්සනම ලස්සන හීනේ. මට මාර ශක්තිමත් විදියට ඒකමන යන්න පුළුවන්. එනිසා හැමදේටම ආට ස්තුති. අන්තිමට මට කියන්න තියන්නේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැහැ කියලා විතරයි. ඉතින් ඔයා හැමදාම සතුටින් ඉන්න. මං ගොඩාක් හොඳින් ගොඩාක් සතුටින් ඉන්නවා. ඔයාගේ විරහව මගේ ජීවිතේ මම ලස්සනම තැනකට දවස කරන්නයි. ස්තුතියි. ගොඩාක් ස්තුතියි. Thank you.